2021 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් අපි කියන්න යන්නේ එම සම්පූර්ණ කතාවේ තිබූ විශේෂිත කරුණු කාරණාවල සාරාංශයයි. 6% ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අගමැති පවසනවා. राज्य नय सीयट अणुसीट सीयट हत्यावदक्वा पहतर गिनेमट अपेक्षा कर्णवा विनिविदभावेन्यतु कार्याक्षम राज्य सेवया एति कर्णवा मत्पेन सिगरेट दुरकथन सूदु मोटर रथ संधावन नव ऑनलाइन बदु क्रमयक हंदुन्वा दीमट योजना कराई जातीय गुडनगीमे बद्ध गेवीमेदी सहन क्रमयक योजना कर्णवा රුපියල් මිලියන 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 100ට 8ක වැද්බදු එසේම පවතිනු ඇති. කෘෂිකර්මාන්ත සහ ධීවර කටයුතු ආදායම් ඉදිරි වසර 5ක කාලය සඳහා බදු මුදලින් නිදහස් කෙරේ. ආදායම් බදු ගෙවීමේදී අසත්‍ය කරුණු පදනම් කරගනිමින් වාර්තා සකස් කරනු ලබන පෞද්ගලික බදු උපදේශන සේවාවන් අවලංගු කිරීම සඳහා නව නීති ගෙන ඒමට යෝජනා කෙරේ. समृद्धि जीवन आधार गिनुं एतिकिरीमट योजना केरे मेमगिन समृद्धि लाभींट इतुकिरीमे हेकियाव लभिनवा महजन आरक्षाव वेनुवेन पोलिस सेवे वेडिदियुनु किरीम मद्रव्य पालनय मंकुल्लकैम अपराध वेलिक्वीम संधा पुहुनु किरीम प्रजा आरक्षाव संधा रुपियल मिलियन 2500ක අතරේක අරමුදලක් සැපීමට योजना केरे ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම මෙරට මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව ශක්තිමත් කිරීම යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 20000ක් වෙන් කිරීමට යෝජනාවක් ග්‍රාමීය සංනිවේදනය වැඩි දියුණු කිරීම ටෙලිකොම් ගිණුම සඳහා රුපියල් මිලියන 15000ක ආයෝජනයක් සිදු කිරීමට යෝජනා කෙරේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ශක්තිමත් කිරීමට මෙම අරමුදල යොදා ගැනීම සිදු කෙරේ. තාක්ෂණික සේවාවන් පුළුල් කිරීමට රුපියල් මිලියන 8000ක් වෙන් කිරීමට යෝජනා. ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල තාක්ෂණික උද්‍යාන 5ක් ඉඳ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 10000ක් වෙන් කිරීමට නියමිතය. සන්නිවේදන කුළුණු පිහිටවීම සඳහා හඳුනාගත් රජයේ ඉඩම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරිය යුතුය. මාතෘ ලවාසායන, රසායනාගාර, රෝහල්ලා පරීක්ෂණ ආයතන වැනි සෞඛ්‍යට සම්බන්ධ ආයතන සඳහා අතිරේකව රුපියල් මිලියන 18000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ. දුරස්ථ අධ්‍යාපන ක්‍රමය නගා සිටුවීම සඳහා ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් නැරඹීමට සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා ග්‍රාමීය පාසල් සඳහා රූපවාහිනී යන්ත්‍ර ලබා දීම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ. හෙද විදුහල උපාධි ලබා දෙන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසට උසස් කිරීමට යෝජනා කෙරේ. වෘත්තීය පුහුණු සිසුන් සඳහා මාසික ශිෂ්‍යාධාර රුපියල් 4000ක් ලබා දීමටත් මේ සඳහා අතිරේකව රුපියල් මිලියන 3000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ. සේවක සංඛ්‍යාව 50ට වැඩි පෞද්ගලික ආයතනවල සේවකයන් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දිය යුතුයි. දේශීය සමාගම් 2021 දෙසැම්බර් 31ට පෙර කොටස් වෙළඳපොළේ ලයිස්තුගත කළහොත් 50%ක ආදායම් බදු නිදහස් කිරීමකට යෝජනා කෙරේ. සංචාරක කර්මාන්තය සඳහා ලබා දී ඇති ණය පහසුකම් සඳහා වන නැවත අය කිරීම 2021 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ. ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම වගා කිරීමට ඇති බිම්බගාවන් සඳහා යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පැවරෙන පරිදි නීති සම්පාදනය කිරීම ගොවීන් විසින් වගා කරන භෝග සඳහා මිලදී ගැනීමේ සහතික මිලක් නියම කෙරේ. කිරි කර්මාන්තය සඳහා සිදු කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 25කට වැඩි ආයෝජනයක් සඳහා සහන ලබා දිය යුතුය. ආනයනික කිරිපිටි වෙනුවට
දේශීය දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරිගවයින් රජය විසින් මෙහෙයවනු ලබන රිදීගෙම සහ බෝපත් තලාව ගොවිපළ සඳහා ආනයනය කිරීමට නියමිතය. 2021 ජනවාරි මාස සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කෙරේ. එම මුදල් ගෙවීමට අපොහොසත් වන වතු සමාගම් සම්බන්ධයෙන් වූ බදු ගිවිසුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නව නීති ගෙන ඒමට පියවර ගන්නවා. මැරින් ඩ්‍රයිව් මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරන බව අගමැති පවසයි. රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1000 දක්වා වැඩි කිරීම. මෙගාවොට් 600ක ධාරිතාවකින් යුත් තවත් විදුලි බලාගාර දෙකක් රට තුළ ඉදිකිරීමට නියමිතය. කිරවලපිටිය බලාගාරය ස්වභාවික වායු බලාගාරයක් බවට පරිවර්තනය කිරීමට යෝජනා කරනවා. ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව වැඩි කිරීම. වාහන අමතර කොටස් ආනයනය කිරීමේදී පනවා ඇති බදු අඩු කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා. මෝටර් රථ කර්මාන්තයේ ව්‍යාපාරිකයන් දිරිගැන්වීම එහි අරමුණ වනවා. මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර ලැබෙනවා. රාජ්‍ය සේවකයන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය හා අත්තිකාරම් අරමුදල් යටතේ දෙනු ලබන නිවාස දීපල ණය සඳහා පොලී අනුපාතය 100%ක් දක්වා අඩු කෙරේ. ඒ වගේම කහහා ඉඟුරු ආනයනය මුළුමනින්ම තහනම් කිරීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරනු ලැබුවා. හොඳයි. මෙවර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරි වර්ෂයන් සඳහා ඉදිරිපත් කළ මෙවර අයවැය තුලින් ඔයාලා බලාපොරොත්තු වුණ දේවල් තිබ්බද? ඒ වගේම ඔයාලට මෙවර අයවැය තුලින් පෙනුන දැනුන වාසි අවාසි හැම මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද? ඒ වගේම මේ වගේ වැදගත් දේවල් එසනින් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.